Mangkale tiyena gas walata light tikak daapu eka vitarai. Lassanai neda? Lassanai. Mehe nikan Christmas wage. Mata nang hema gatiyak danenne. Oya asa nadda? Christmas enakan thamai api nam balagena inne. Mata kohomath Christmas samaranna bae. Hey. Podi podi taru kete diluna ahase natal udavela Valga taru akkihalin hitiya jesu tuma dekala Gujumpiyo podi baba hinehuna taru at atvanela Surangnavan ahasin mihiyava Podi-podi taru khet dilisi-dilisi nattal udauna Sinuhanin mululom salitavi mihirisina neguna Ehmata setone Ehi gumjandi Mang hadapu acharu rasaid Kaatari ehunath hitai oya ape gedara inne kiyala Mata raha balanna one Ettamada Ow Mata one oyage amma mang wenuen hadapu maalu kanna Eka maru Taatha mata aran deepu fish cake ut mara rasai Danang hiti ne Paulak mona wage ida kiyala. Oyalage Paula dakkama. Mage Paula matak una. Mata aithe henna one. Tava dawasak ennada? Eda tave avasara illalada? Veheluwak neme. Oya mehita alut neda? Oya O Gael Mawa meet enna dawe? Oya ada marama lassanai ne. Sirawata kiyanne. Api eliyata yamuda? Gael Oya meha wadurunoda? Anene, adamai mamme ava dakke. Gael. Oya monawada me kiyawanne? Mage hita kenetta ganna puluwan kiyuwane. Mage hita gatta kena dan metana innawa. Gael. Mage hite inna kena
දැක්කදානේ ඒ කෙල්ල නම් මාරම ලකී කෙල්ලෙක් වෙන්න ඇති. පටන් ගත්ත ඩ්‍රාමා එක ඉවර වෙනකම් ඇඩ් කරන්න වෙනවනේ. හොඳ ළමයා වගේ මට පුංචි දෙයක් හදලා දෙන්නකෝ. හොඳ සුප් එකක්. හරි. ඔය මොනවාද? හෙට ලවස් ඩේ එක කියලා මතක නැද්ද? කෙනෙක්ට දෙන්න පොඩි දෙයක් හදනවා. කවුද කොල්ලා? මමද මමද? එයා මං ගැන හිතන කෙනෙක්. දැන් එතකොට ඔයා ගුජුම් පෙර චොක්ලට් එකක් හදලා දෙන්නද? මෙන්න මේ කරන් හදනවා. එයාට ඕනේ. මේ කත ඕනේ. කකු. අනේ මේක දෙන්නකෝ ගායල්. චුට්ටක්. ඒක දෙන්නේ. එයි. මේක හෝටල් යද්ද නැත්තම් සෙල්ලම් බඩු කඩයක්ද? පොඩි උන් වගේ දඟල්නවා. ප්‍රයිස් ලිස්ට් එකක් නැහැ, චෙෆ්ගේ නමක් නැහැ. අනේ මන් දන්නේ මේ හෝටල් වලට ගිය කලක් පරිසිදුකම කොහොමද දන්නේ? කාලම බලමුකෝ. අනේ මහත්තයෝ, අපි හදන සුප් ඇත්තටම රහයි. මට ඕන නූඩල්ස්. අනේ සීයේ, අපේ කඩේ තියෙන සුප් විතරයිනේ. ඔයා යන්න පාරෙන් එහා පැත්තට. එතන තියෙනවා නූඩල්ස්. ගේන්න කිව්වේ නූඩල්ස්. අනේ තේරෙන්නේ සීයේ. අනේ සීයේ, එහා පැත්ත කඩේ තමයි නූඩල්ස් තියෙන්නේ. එහෙන් කන්නකෝ. එයාට ඉන්න දෙන්නකෝ. ඇයියේ? ඒක හදලම බලමු. බලමු. මරුවට තිබ්බනේ. මේ ලෝකයේ අකට කන්න පුළුවන් කෑමක්ද මේ හදලා තියන්නේ? අනේ මන් දන්නේ මේ වගේ කෑම නේද මිනිසුන් කන්න දෙන්නේ. ලුණු වැඩි, මිරිස් අඩුයි. කවුද කිව්වේ තින් සුප් කඩේකේ නූඩල්ස් ඉල්ලන්න කියලා? අනේ මහත්තයෝ, දැන් ඔය සල්ලි ගෙවන්න නැතුවද යන්න හදන්නේ? කියා ගන්නවද අපි? වොන් 300ක් ගමු. ස්පෙෂල් ඕඩර් එකක් නේ. අපි මෙයාගේ වොන් 500ක් ගමු. මේක මොකටද මේ නූඩල්ස් වල වටිනාකම? අනේ සී, ඔයා කියන්නේ එතකොට මලොන්ගෙන් කඩකුලි ගෙවන්න කියලා? ඒ දහ ජරාවට ගෙවන්න මට සල්ලි නෑ. ඊළඟ වතාවේ මම මෙහෙ එනකොට අඟුළු මාළු සුප් එකක් හදලා තියන්න ඕන. තේරුණාද? අඟුළු මාළු? අනේ මන් දන්නේ මේ වගේ අපිරිසිදු තැන් වල වැඩ කරන්නේ ඒ වගේම අපිරිසිදු මිනිස්සු වෙන්න ඕනේ. මොනවා කරන්නද? යන්නම් එහෙනම්. ගුඩ් බයි මහත්තයා. මට පේන්නේ මිනිහගේ මොලේ නරක් වෙලාද කොහෙද? ඔයා ගණන් ගන්න එපා ඕවා. සමහර විට එයා වයසක හින්දා වෙන්න ඇති. ආ, චන්දි. ඔයාට හිතෙන්න දරක රහයි කියලා. ඔයා කොහමද අනේ මේක හැදුවේ? මෙයාට අර මිනිස්සුත් එක්ක හොඳටම තරහ ගිහිල්ලාද? මොකද මේ
චොකලට් මම්මුකට එයාට චොකලට් දෙන්නේ දැන් මොකටද මට මෙතෙන්ට එන්න කියලා කිව්වේ? මුණ ගැහෙන්න හොඳ තැනක් තෝරගන්නවත් දන්නේ නැද්ද? ඔයාට මම මෙතෙන්ට එන්න කිව්වේ මාව මුණ ගැහෙන්නනේ. ඕන නැත්තම් යන්. මට සීතලයි. අපි රස්නේ තැනකට යන්. හරි එනවා. මොකද මේ මූණේ හැටි? අදත් මාව කොහරි එකංගිල අමාරුවෙ දාන්න දාදන්නේ. ඒයි කොහෙද යන්නේ? මෙතන හරි ජොලි සීතලත් නැහනේ. මේව නිකන් දෙන්නේ. මං සාමාන්‍යයෙන් නිකන් දෙන දේවල් වලට නම් එච්චර කැමති නෑ මැඩම්. අපි ඉතින් ඔයාලා වගේ ලොකු මිනිස්සු නෙවෙයිනේ අනේ. හැබැයි ඉතින් ඒ කියලා කෝපි රස නම් අඩු වෙන්නේ නෑ. චන්දීප් අර මොනවද? මේක මේකේ මුකුත් නැහැ. මෙන්න මෙහෙට දෙනවා. මේක මං අර යාළුවෙක්ට හදපු ඒව වගේක් ඔය. චුට්ටක් විතර එහෙම වෙලා වැරදිලා. ඉන්න රසයිද බලන්න. ඒයි මැටි. මේවා එකකට හරි අත තිබ්බොත් බලා ගන්න පුළුවන් හරිද මොඩි? මෙන්න ඒ ඔබ පුන පුන බලා සිටි යానගේ අවස්ථාව වාසනාවන්ත අවස්ථාව වුණා. මේ ලවර්ස් ඩේ එකේ ඔබට පුළුවන් හොඳට එන්ජොයි කරන්න. එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඔව් ඔබට පේනව නේද මේ ආදරණීය පෙම්වතුන් එකිනෙක මේ තරගයත් එක්ක එකතු වෙනවා. මෙන්න මේ දුරකතනයේ තමයි ඔබට දෙන ටැග්. ඔව් තව එක ජෝඩුවයි ඉවර වෙනවා. දන්නවනේ මේ දවස්වල ඒ තරම් ආර්ථිකය හොඳ නෑ මේ ජෝඩු වලට. ඒක හින්දම දුරකතනේ දිනා ගන්න ඕනමයි. එහෙනම් අපි සූදානම් ගණන් කරමු. නම්බර් 1 මුලින්ම කරන්න ඕන ඔය එල්ලගෙන ඉන්න බෑග් අයින් කරන්න ඕන. ඊට පස්සේ අපි කරන්න යන දේ දන්නවද? බර නැති කෙනාව උස්සගන්න. බර වැඩි නම් ඉතින් ඇඳුමත් දෙකක් අයින් කරන්න. තව කාරණාවක් තියෙනවා. වඩා ගන්න කෙනා තනික කුලෙන් ඉන්න ඕන. එහෙනම් කට්ටියම රෙඩිනේ. පටන් ගමු. 1 2 3 right balannako me aadarniya pemmatun kare lagine hati ekkene nan rai ekak denawa pollage kare ellenna ane man dannae kiyya wenakan kare elleyida kiyala right ehena ikwanta ellenna hari onna ellagatta ayyo menna joduwak wadila dan nan siddha wenawa me tarangin oyala ribat wen samsena aawu usaganna thuna ikman time yenna otane mona karannod ithin labana parawat try karala balamu neda ha ha yanna මෙතර නම් කට්ටිය තුරුල් වෙලා ඉන්නවා. ස්කොට් ගහම් බලන්න කට්ටිය. රයිට් නියමයි. දැන් තනිකකුලෙන් හොර කරන්න බෑ. තනිකකුලට යන්න ඕන. හොර වැඩ කරන්න බෑ. හරිද?
ආන්න තව ජෝඩුවක් වැටුණා. ඔයාලා අයින් වෙන්න. හලෝ. ඕ තම සුළු මොහොතයි තියෙන්නේ ජයග්‍රහණේ දහ. මේ ජෝඩු දෙකෙන් එක ජෝඩුවක් තමයි ජයග්‍රහණය කරන්නේ. දැන් ඔයා දිනයි කියලා හිතනවද? ජීවිත කාලෙම මෙයාව උස්සගෙන තමයි ඉන්න වෙන්නේ. රයිට්. අන්න එහෙම තමයි ඉන්න ඕන. ඔයා මොකද කියන්නේ? දිනනකම් ඉන්නවා. දිනනකම් ඉන්නවද දිනන ඉවර වෙලත් ඉන්නවද? දිනනකම් ඉන්නවා කියලා කිව්වේ. ආණ්ඩ වලට කොල්ලෝ. ඕනම දෙයක් නොරඩා ඕනේ නෑනේ. ඔයාගේ පෙම්වතා ගැන ඔයාලට මොකද හිතෙන්නේ? හිනාවෙන් තේරෙනවා කොච්චර ආදරේද කියලා. හේ ඩ්‍රයි ක්ලීනර්, මේකටද මාළකෝට එන්න කිව්වේ? නිකන්වත් මුම් දැනගත්තොත් එහෙම මං සිංහ ගෲප් එකේ අයිතිකාරයා කියලා. අයියා පොඩ්ඩක් කටවහන් ඉන්නවද? මේ ෆෝන් එක මට ඕන උනාද? මොන මගුලක්ද? මේක දිනලම ෆෝන් එක කොහම හරි ගන්නම ඕනේ. දැන් එතකොට ඒකට මමද කට කන්න ඕනේ? දැන් ඔබට පෙනෙන්නේ අපේ අවසාන කණ්ඩායම් දෙක. ඔවුන් ජයග්‍රහණයේ අභියසයි සිටින්නේ. අපි එහෙනම් වැඩේ පොඩ්ඩක් අමාරු කරලා බලමු. තාම මොහොතයි තියෙන්නේ ජයග්‍රහණයට. ඔබට පේනවා ඇති ඔවුන් උත්සාහ කරන ආකාරය. අපි බලමු ඔවුන් දෙදෙනාගෙන් කවුද ජයග්‍රහණය කරන්න කියලා. තව සුළු මොහොතයි තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා. ඔව් මේ මොහොතේදී ජයග්‍රහකයා තේරිපත් වෙනවා. ෆෝන් එකේ ජයග්‍රහකයා කවුද කියලා ඔබට දකින්නට හැකියාව තිබෙනවා. ආදරේ කියන්නේ මේකට තමයි. ආදරේ කියන්නේ දරා ගැනීම, දරා ගැනීම. මෙන්න ඔබ ජයග්‍රහණය කරපු ඒ වටිනා බිල අධික ජංගම දුරකථනය. අපේ අලවි කළමනාකාරතුමා සූදානම් ඒ ජංගම දුරකථනය ඔවුන්ට පිරිනමන්න.